හිතේ නැමැති ගඟන යාත්‍රාව පැදවීමට ඉගෙනුම නැමැති හබල අතට ගත් මොහු ලාංකීය දේශපාලනී පෙරලිකරුවා ගමන්ගත් මාර්ගයේ තෝරාගනු ලැබුවේ 2009 දී. සියනෑ පුරයේ ජනතාවගේ ඉල්ලීමට අනුව 2009 බස්නාහිර පළාත් සභාවට ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් දිස්ත්‍රික්කයේ දෙවැන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඔහු ඔහුගේ ප්‍රථම මැතිවරණයෙන් පළමු ප්‍රවිෂ්ටිය ලබා ගත්. මේ ප්‍රභාමත් තරුණ දේශපාලනඥයා තම පස් අවුරුදු දූර කාලය තුළදී ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව අපේ පීතෘභූමියේද ආකර්ෂණය ගොඩනගා ගත්. ඉන් නොනැවතුණු මේ ප්‍රියමනාප තරුණ දේශපාලනඥයා දෙවනවර පැවති 2014 බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැන්නා ලෙස තීරීපත් වූ අනතුරුව ඔහු එම පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයටද හිමිකම් කීය. දුටුවන්ට ප්‍රියකරු මිනිසුන්ට ලෙන්ගතු හැම විටම මුව පුරා සිනහවෙන් සංග්‍රහ කරන ලොකු කුඩා හැමෝගෙම ජනාදරයට පත් මොහු ඔබ හොඳින් හඳුනන හර්ෂණ රාජකරුණාය. රාජකරුණා නාමය 100ට නැගලෙ විට නිතතින්ම මතකයේ අලුත් කරනුයේ මනුෂ්‍යත්වයේ ඉහළින්ම තිබූ දේශපාලනඥයෙකු ශ්‍රී ලාංකීය දේශපාලනී බිහි වූ නිසාය. මෙරට දැවැන්ත දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට ප්‍රාතිහාරියන් පෑ අමරණීය චරිතය සරච්චන්ද්‍ර රාජකරුණාය. වරක් නොව දෙවරක් නිල් ආධිපත්‍ය පැතිරු දුම්පේ අත්තනගල්ල මැතිවරණ බලකොටු දෙක 1977 හා 2002 එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණයේ උදාකොට දී ජයග්‍රහයි මාවතකට තම පක්ෂය ප්‍රවිෂ්ට කොට දුනි. ඒ එතුමගේ මනුෂ්‍යත්වයේ නොබිදුණු විශ්වාසී. මේ මනුෂ්‍යත්වයේ අනාගතයට ගොඩනැගීමේ සදාතනික ප්‍රාර්ථනාවෙන් දියවන්නාව තරණය කිරීමට සූදානම් වන හර්ෂණට ඇත්තේ පියාගේ නොනිමි මෙහෙවර පමණක් නොව විවිධ දේශපාලන පහත් ක්‍රියා තුළින් අපේ උත්තරීතර සභාව අපවිත්‍ර කළ පවිටු දේශපාලනඥන්ගේ අමන ක්‍රියාවන්ට උත්තර සැපීමට ඊට ඔහු සතු සුදුසුකම් බොහෝය. මහා බ්‍රිතාන්‍යයේ නොටින්හැම් විශ්වවිද්‍යාලයේදී ලබාගත් කළමනාකරණ BA ගෞරව උපාධිය හා කාඩිෆ් විශ්වවිද්‍යාලයෙන් ලබාගත් එහි පශ්චාත් MBA ගෞරව උපාධිය අධ්‍යාපනික වශයෙන් හර්ෂණ දායාද කරගත්තේ. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික සිප්සතර හදාරා එම ගුරු ගෙදරදී නායකත්වයක පෙරනිමිති වීදා පෑ සිසුවෙකුද විය. පන්ති නායකත්වයේ සිට නිවාස නායකත්වයේ සිසු කනිෂ්ඨ නායකත්වයේ හා ජ්‍යෙෂ්ඨ සිසු නායකත්වයේද උපප්‍රධාන පාසල් ශිෂ්‍ය නායකත්වයේද හර්ෂණ විසින් ප්‍රගුණ කළහ. තම විදුමවගේ ගෞරවය රැකී මොහු රාජකීයන් නියෝජනය කරමින් පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකුද විය. 1999 දී හොඳම පන්දු යවන්නා වෙමින් තම විදු මාතාවට කීර්තියක් අත්කර දුන් දක්ෂ ක්‍රීඩිකයෙකුද විය. කිරිඳිවැල මිල්ලතේ සිරිරඳ භවනේ මොහන්දිරම් රාජකරුණා පරපුරි සරච්චන්ද්‍ර රාජකරුණාට දාව උපන් ඔහු වැදගත් පවුලකය. පරපුරේ දීපලවලට උරුමකම් කියන එකම පිරිමි දරුවා වීමේ භාග්‍ය ලද මොහු ධනයෙන් පිරිපුන්. ඔහුට අවශ්‍ය ඇත්තේ තම උගත්කම මුසුකොට දැනුමින් හා දේශපාලන පරිශීලනයෙන් විචාර බුද්ධියෙන් තම රටට පළාතට ගමට නිවැරදි දේශපාලන දර්ශනයක් තුළින් මහජන මෙහෙවරක් කිරීමට නොටින්හම් හා කාඩිෆ් විශ්වවිද්‍යාලවල උපාධිය හා පශ්චාත් උපාධිය නිමාකොට දිවෙනට පැමිණි හර්ෂණ ජෝන් කිල්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ආයෝජන උපදේශක වශයෙන් සේවය කළ අතරම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ හොඳ හිත දිනාගත්ත. එහි ප්‍රතිඵලයක් ලෙස මොහු තරුණ වෘත්තිවේදීන්ගේ සංගමයේ සභාපති ලෙසද ලිබරල් තරුණ සංසදයේ සභාපති ලෙසද තරුණ ලිබරල් හා ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ ආසියා විධායක කමිටුවේ සාමාජිකත්වයටද පත්විය. එපමණක් නොව පසුගිය දිනක මෙරට ට්‍රයිකොන්ඩෝ සංගමයේ සභාපති ධූරයෙන් පවා පිදුම් ලැබී 2009 වර්ෂයේදී ගම්පහ දිස්ත්‍රික් ජනතාව දේශපාලන භූමිය රෝපණය කළ හර්ෂණ නම් වූ පුංචි බිහිජය දැන් රට පුරා දලුලා වැඩි ඇත. 2015 අගෝස්තුවේදී
රමණීය දියවන්නාවෙන් වට වූ මෙරට උත්තරීතර සභාවේ අසුන් ගැනීමට හර්ෂණට වරම් උදා කරන ඔබ එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආරාධනාවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වීමේ වාසනාව සතු ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ ආදරණීය ඔබ වැපිරුව හර්ෂණ රාජකරුණා නම් බීජය දලුලා වැඩි අනාගතයේ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් දේශපාලන භූමියේ මහා වෘක්ෂයක් වී ගම්පහ දිසාවේ ඔබට වැඩ කරන මහජන සේවකයා ඔහු වනු අනුමානය. තරුණ උගත් බුද්ධිමත් මිනිස්කම හඳුනන ඔබට හැම විටම ලෙන්ගතු හර්ෂණ රාජකරුණා නම් මේ සුන්දර වූ දේශපාලනඥයා ජයග්‍රහණී කරවමු. ඔහු ඔබට ගම්පහ දිසාවේ සැමට මේ රටේ සදාදරණීය ජනතාවගේ මනුෂ්‍යත්වයේ අනාගතයයි. මනුෂ්‍යත්වයේ අනාගතයයි මිනිසකමේ සංකේතයයි අවකත්වයේ දර්ශනයයි දුප්පත් අපේ දුක දන්නේ නුඹයි. මනුෂ්‍යත්වයේ අනාගතය හර්ෂණ රාජකරුණා ගම්පහින් මුල්තැනට.